රුපියල් 5000 මෙහෙයුම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඒ රුපියල් 5000 ගන්න ජනතාව තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා පා අමතක කරලා පොර කමින් සමහර තැන් වලට ගිහිල්ලා දඟල්නවා. ඒත් ඒක ලබා ගන්න ජනතාව රවට්ටලා මෙහෙම දෙයක් වෙනවා කියනවා. ඒක දේශපාලනය ගාව ගත්තා. ප්‍රාදේශීය සභා මට්ටමේ දේශපාලනඥයින්ට ඒක මෙහෙවන් ඉඩ දුන්නා. දීලා ඉවරලා මේ මුදල් වංචා කිරීම අනිවාර්යෙන් ආරම්භ කරලා තියෙනවා. අපි දැක්ක ආරංචි අනුව අපි දැක්ක චීනෙන් ඩොලර් බිලියන 1.2ක් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 400ක් පමණ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඔය ආකාරයට ඩොලර් බිලියන 2ක් ඩොලර් බිලියන 2ක් පමණ මුදල් මේ කාලේ රජයට ලැබුණා. රජය අතුරු සම්මත ගිණුම් වලින් ඒ අනුමතලා තියෙන මුදල් වලට අමතරව. එතකොට මේ ඩොලර් බිලියන 2ක් කියන්නේ වර්තමාන වැලුවම රුපියල් බිලියන නම් 400ක්. රුපියල් බිලියන 400ක්. මේ රටේ ඉන්න පවුල් ලක්ෂ 65න් පවුල් ලක්ෂ 40ක් දුප්පත් කියලා අපි සැලකුවොත් මේ ලක්ෂ 40ට රුපියල් 10000ක් දුන්නත් මාසෙකට යන්නේ බිලියන 40යි. එතකොට බිලියන 400ක් කියන්නේ මාස 10ක් රුපියල් 10000 ගානේ වුණත් දෙන්න පුළුවන්. මේ වෙලාවේ ආර්ථික කටයුතු ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. සංවර්ධන වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් මේ වැඩේට. මේ වගේ දෙයක් කරන්න හැකියාව තියෙද්දී අපි දකිනවා අතීතයේ වගේම මේ කට්ටිය නැවතත් මුදල් වංචා කිරීමට පටන් අරන් තියෙනවා. මේ රටේ ජනතාව පියාගේ සොහොන හැදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලියන 90ක් හොරගම් කරව පුද්ගලයා මේ රටේ පාලකයා කරගත්තා. නඩුව පවතිමින් තියෙද්දී ඊළඟට ඇවන්ගාඩ් හරහා අර අවිජාවාරම හරහා වර්ෂයකට බිලියන 11ක් බිලියන 11ක් කියන්නේ කෝටි 1100ක් වර්ෂයකට රජයට අහිමි කරව පාලකයා නඩුවක් තියෙද්දී මේ රටේ ජනාධිපති කරගත්තා. ඒතර ඒගොල්ලන්ගේ පැටි කිරියේ ඒකනම් සුනාමි මුදල් හොරගම් කරපු ආකාරය මේ රටේ හැමෝම දන්නවා. එවකට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ප්‍රකාශ කරා මේ මුදල් හොරගම් කරා. මම කනගාටු වෙනවා, මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ හොරාට සමාව දීම ගැන කියලා. එවැනි තත්ත්වයක් තියෙද්දී ඒ පැටි කිරියේ තියෙන මිනිස්සුන්ට මේ වගේ විශාල මුදලක් හම්බුනාම මේක වංචා කරන්නේ නැහැ කියලා හිතනවා නම් ඒ හිතන මිනිහා නොම්බර් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ මේ රටේ. යථාර්ථයේ තේරුම් ගන්න කැමති නැති කිසිම මොලයක් පාවිච්චි කරලා බුද්ධියක් පාවිච්චි කරලා යථාර්ථයක් දකින්න බැරි මෝඩයෙක් වෙන්න ඕනේ මේ මුදල් වංචා කරන්නේ නැහැ කියලා හිතනවා නම්. ඒක තමයි යථාර්ථය. නමුත් ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාව තියෙද්දි අවශ්‍ය මුදල් තියෙද්දි මේ රජය මැතිවරණයක් ගැන දඟල්නවා ඇරෙන්න. ජනතාවට ආරක්ෂා කිරීම, ජනතාවගේ කෑම්බීම, ඉඳුම් හිටුම්, ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය ඒවා ගැන කිසිම දෙයක් සලකන්නේ නැතුව වැඩ කරනවා කියන එක අපට ඉතා